ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන සමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. අපි දේවාක්‍යයට ඇරමු. රෝම 13:11. තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාව යයි දැන. එසේ කරපල්ලා මක් නිසාද? අප අදාහගත කාලයේදී තිබුණාට වඩා දැන් ගැලවීම අපිට ලංව තිබේ. ආමෙන්. ප්‍රමන්ත අපි මේකට මාත්‍රයක් උදා ගනිමු. ආත්මික නින්දෙන් අවදි වීමට යුතු කාලයයි. ආත්මික නින්දෙන් අවදි වීමට යුතු කාලයයි. ප්‍රමන්තනි මේ ස්ථානිත පැහැදිලි කියනවා, දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වෙලා බව දැනගන්ට කියලා. ඇයි? රෝමවාසීන්ගේ පොතේ පාවිතුමා රෝමයේ තිබුණා සභාවට මෙසේ ලියන්න හේතුව, අපි මේ ස්ථානේ ඉතා පැහැදිලි තේරුම් ගත යුතු දෙයක් තමයි සභාව ආත්මිකව නින්දටපත් වීම. දැන් මානසික නින්ද කියන්නේ අපේ ශරීරාකාරයෙන් නිදා ගැනීම. දැන් මේ ස්ථානේ කතා කරන්නේ ආත්මික නින්ද ගැන. දැන් ආත්මික, දැන් අපේ ශරීරාකාරයෙන් බලුමේ නින්ද ගියාම ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා. දැන් අපි හොඳට නිදාගත්තාම අපිට අවට මොනවද එන්නේ කියලා අපිට කිසි දැනගන්නක් ලැබෙන්නේ නැහැ. බුලාද වෙන්නේ, රෑ වුණාද, එළි වුණාද, ඒ මොකුත් අපිට තේරුමක් නැහැ සිනේවන්තේ. ඒ නිසා මොකද වෙන්නේ? නිින්ද ගිය මිනිස්සයා එයා නිදා ගන්නවා, එයා අවදි වුණා තමයි දන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා. සමහරට සෑම දෙයක්ම යහපතේ තෙන්නත් පුළුවන්, සෑම දෙයක්ම අයහපතේ තෙබෙන්නත් පුළුවන්. මේක තමයි නිින්ද ගිය මිනිස්සයා අවදි වුණාම එයාට දකින්න පුළුවන් කාරණා. මොකද එයා නිින්ද ගියාම එයාට මුකුත් තේරෙන්නේ දැන් නැති නිසා. ඒ වගේ ආත්මික නිින්දකට වැටුණු ආත්මික සෙනගක්, ඒ කියන්නේ දෙවියන් මානසික සෙනග, දෙවියන් මානසිකයේ දරුවෝ ආත්මික නිින්දටත් වැටෙන අවස්ථා තියෙනවා. දැන් මේ කාලේ අපි දකිලා බොහෝ දෙවියන් මානසික සෙනග ආත්මික නිින්දට ගිහලා තිබෙන ආකාරය, විශේෂයෙන්ම එක එක ප්‍රශ්න. මේ විශේෂයෙන් ලංකාවේ අපේ සෙනගට මුළු මහත් ලංකාවටම ඇති තිබෙන භයානක පීඩා කාලේ නිසා, මේ තිබෙන වාතාවරණ නිසා මනුෂ්‍යයන් බොහොම කනස්සල්ලට කලකිරීමට පත් වෙලා, ඒ වගේම ජීවිතය ගැන අවධාරම් තැනක මනුෂ්‍ය ඉන්ම හෙට දවසේ මොනවාද කන්නේ බොන්නේ කියලා දන්නේ නැහැ. එතකොට විවිධ ප්‍රශ්න වලට වචනයෙන් විස්තර කරන්න බැරි ප්‍රශ්න වලට අපේ මනුෂ්‍ය රටේ මනුෂ්‍ය මුළුදිලා තිනා. ඒතර මේක සභාවට පවා, කිතුණු සභාවට පවා, කිතුණු සෙනරට පවා බලපාන දෙයක්. අපි කාමරුත් ඒකට මුණ දෙනවා. ඒතර මේ වෙලාවේදී තමයි අපි නින්දෙන් අවදි වෙන්න ඕනේ. ආත්මික නින්දෙන් මෙතන බයිබලේ කියනවා, දැන් නින්දෙන් පිබිදෙන්න ඕන කාල බව දැනගෙන අපි මේ කාලේ තමයි වඩා අවදි වෙන්න ඕනේ. හේතුව මේ වෙලාවේ තමයි සතුරා භයානක විදිහට ක්‍රියා කරලා ජීවිත විනාශ කරන්නේ. ස්වාමීන් වහන්සේව නොදන්නා මිනිසෙන්වත් ඔ විනාශ කරනවා, ඒ වගේම ස්වාමීන් වහන්සේ දන්න මිනිසයාවත් ඔ විනාශ කරගෙන යනවා. ඒ නිසා මේ කාලේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සෙනග ආත්මිකව අවදි වෙන්න ඕනේ. අපි ආත්මිකව දකින්න ඕනේ මොනවද මේ වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපගේ මානසික ඇස්සොල්ට නොපෙනෙනව අන්ධකාර ආත්මයක් විසින් මනුෂ්‍ය ජීවිත මුලා කරගෙන මනුෂ්‍යන්ගේ ජීවිත සම්පූර්ණ අඳුරු ගුහාවල හිර කරලා දාලා මනුෂ්‍යන්ට සැනසෙන්න මාර්ගයක් නැතුව මනුෂ්‍යන්ට ඔවුන්ගේ ජීවිත ගැන අස්ථිරත්වයක් ඇති කරලා රටේ වාතාවරණිත එන්නෙන දරුණු තත්ත්වයකට පත් කරමින් රටේ නායකයන් පවා මොනවද කරන්න කියලා දන්නේ නැතුව විසඳුමක් හොයාගන්න බැරුව රටේ නායක පවා අතරමඟල ඉන්න මෙවන් මොහොතක අපි ආත්මික නින්දෙන් අවදිලා අපි ආත්මික දෙනෙතෙන් අපි හොඳ සීකපණ දකින්න අවශ්‍යයි. මේ මොහොතේට මුළු මහත් ලංකා රාජ්‍යයේම අන්ධකාර ආත්මයක් විසින් වසහාගෙන
විනාශ කරමින් ඉන්නවා. එහෙනම් අපි නිින්දෙන් පිබිදිලා ආත්මික නිින්දෙන් පිබිදිලා අපි මොනවද කරන්න ඕනේ? මේ කාලේ තමයි අපි වඩා ගැඹුරු යාඥා ජීවිතයකට ඇතුල් වෙන්න ඕන කරන කාලය. ඒ නිසා අපේ අතේ මේ ඔක්කොම දැන් තියෙන්නේ මේ ලෝකයේ මිනිස්සුයා දන්නේ නැහැ. ලංකා රාජ්‍ය නායකයෝ දන්නේ නැහැ යක්ෂාතික සටන් කරන්න. නමුත් කිතුණු සභාවට හොඳට පළපුරුද්දක් තිබෙනවා. කිතුණුවට පළපුරුද්දක් තිබෙනවා යක්ෂයාට මුණ දිලා සටන් කරන්නට. ඒ නිසා අපි මේ කාලේ සතුරාට එක්ක සටන් කරන්න අපි ආත්මිකව නැගිටින්න අවශ්‍ය. අපි නිදාගෙන කොහොමද සටන් කරන්නේ? අපි ආත්මික අවදි වෙන්න ඕනේ. අන්ධකාර යක්ෂ සේනාවට විරුද්ධ සටන් කළා. මේ ලංකා රාජ්‍ය බේරගන්ට, අහිංසක මිනිස්සු බේරගන්ට අපි 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 ආත්මිකව නැගිටෙන්නේ නැතිනම්, ඒ නිසා ඔබ මේ මොහොතේ කල්පනා කරන්ට මුළු මහත් ලංකාවම අන්ධකාර ආත්මයේ වසහාගෙන තිබෙන මේ මොහොතක අපේ අපි ආලෝකයේ දරු හැටියට අපේ මර නින්දේ ආත්මික සිටියොත් මොකද වෙන්නේ? සතුරා විශාල ජන සංහාරයක් ඇති කරමින් මනුෂ්‍යංග විනාශ කරලා දහයි. ඒ නිසා ප්‍රේමවන්තනි, දැන් අපි තවත් එහාට මෙහාට යැමරිමින් කල්පනා කරමින් අපි වටපිට බලමින් ඉන්න ඕන වෙලාවක් නොවේ. දැන් අපි ආත්මික අවදියමු. අපි ආත්මික ඇස් දෙක අපි අර බලමු. දේවාකි කියන තර පැහැදිලිව අපි අපි යේසුස් වහන්සේ පිළිගත් දාත වඩා අද ගැලීම ඉතා ලංව තිබෙනවා කියලා බයිබලේ කියනවා. මේ කාලේ මනුෂ්‍යයන් ගැලීම සොයන මොහොතක්. අනේ අපිට කවුද පිට වෙන්නේ? අපිට කවුද උපකාර කරන්නේ? දෙවි කෙනෙක් ඉන්නවාද කියලා මනුෂ්‍යය හොයන වෙලාවක් මේ වෙලාවෙදී. ඒ නිසා මේ වෙලාව තමයි මනුෂ්‍යයන් වෙතට අපි ගිහිල්ලා අපි ආත්මික නැගිටලා මනුෂ්‍යය සොයාගෙන ගිහිල්ලා ඔවුන්ට දෙවියන් වහන්සේගේ මාර්ග උන්වහන්සේගේ ප්‍රේමේ ස්වාමින්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ දයාව ගැන උන්ට කතා කළා. ඔවුන්ට ස්වාමින්වහන්සේ වෙතට එන්න මාර්ගේ පෙන්වන්නට ඕනේ ඔබසා මම නොවේද සිනේවන්තේ. ඒ නිසා අපි දැන්වත් දෙවියන් වහන්සේගේ අභිමුඛේ දෙවියන් වහන්සේගේ දාරු හැටියට මේ කැපීමට අපි ඇතුළෙන්ට අවශ්‍යයි සිනේවන්තේ. මෙතන කියනවා දැන් අපි නිින්දෙන් පිබිදින්න ඕන කරන කාලෙම හරි වෙලා දැනගෙන එසේ කරන්න කියලා කියනවා. ඔව්, දැන් තමයි වෙලාව. අපිට ආපහු මේ අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඉතාලම ඉක්මනින් අන්ධකාරය ඇවිල්ලා සැල්ල වසාගෙන ඉරපත් අපිට රාත්‍රී කාලේ බයිබල කියන්නේ මුකුත් වැඩක් කරන්න බැරි තැනට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී දැන් දවහල පහු වෙලා දැන් හවස් වේගෙන ඉනවා. මේ අපි මේ විදිහට බැලුවොත් අන්ධකාරය එන්නේ ඉස්සල්ලා. අපි යූසුවල අපි ක්‍රියා කරන්න අවශ්‍යයි. මනුෂ්‍යංග ස්වාමීන් ඉදර ගෙන එන පිණිස මනුෂ්‍ය කෑ ගසන දෙවි කෙනෙක් ඉන්නවාද? කොයිද දෙවියන් ඉන්නේ? අනේ අපිට සරණවන්න පිටවන්න කියලා මිනිස්සු කෑ ගසන මොහොසක අපි ආත්මෙන් අවදි වෙන්න අවශ්‍යයි. අපි ආත්මෙන් අවදි වෙලා සේනේ වන්තේ දෙවියන් වහන්සේ අපෙන් බලත් වෙනවා. ඒ සේවයට අපි ඇතුළෙන්ට අවශ්‍යයි. ඒ නිසා දැන් තමයි අවස්ථාව මිනිස්යන් විතර ස්වාමීනාංශගේ වචනේ ගෙන යන්න. ආමෙන්. තෙවුන් වහන්සේ ඔබට මේ සම්මදාස කරන සේක්වා. ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ ඔබට ස්තුති. අපි ආත්මික නිින්දෙන් අවදි වෙලා ස්වාමින් වහන්සේ අඳුරු ලංකාවට ආලෝකයක් වෙන් බැබලෙන පිණිස අපට අවදිකමින් ජීවත් වෙන්න ආත්මිකව මේ සම්බන්ධ තීරණයක් ගන්න ඔබගේ සිතට මාසික දවස් කළ මැනවේ. මේ ඊළඟ සංසගේ නාමයෙන් ආමෙන්.